දකුණු අප්‍රිකා යන එක් දින ක්‍රීඩකයන් 6 දෙනා කවුද? යෝන් ක්‍රීඩකයන්ට තැන දෙන්න හොඳම වෙලාව. ටෙස්ට් සංචිතයට එක් විය යුතු ඇඹුල් දෙනිය කතා කරමු කෙලිබිමේ කෙලිවිත් විදුතුලින්. දරුවන්ට දෙන්න හොඳම මාළු විසඳුම tuna.lk. Call now note 775-291-291. අයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නොවැම්බර් මාසයේදී තාමත්ම තීරණාත්මක තරගාවලි කිහිපයකට ක්‍රීඩා කරන්නට තියෙනවා. ඒ අතරින් වැදගත්ම තරගාවලිය බවට පත් වෙන්නේ දකුණු අප්‍රිකාව සමගින් පැවැත්වෙන තරග දෙකකින් යුක්ත ටෙස්ට් තරගාවලිය. මේ තරගාවලියේ ප්‍රතිඵලය මත තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන අවසන් මහා තරගයට ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගයට යනවද නැද්ද කියන කාරණය තීරණය වෙන්නේ. අවම වශයෙන් මේ තරගාවලියේ තරඟ එකක් හරි ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක සාධකයක් බවට පත් වෙනවා. එළබෙන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියේ අවසන් දෙදෙනා අතරට තමන්ගේ ස්ථානය තහවුරු කරගන්න. ඒ වගේම නව ශ්‍රීලන්තයේ සමග පැවැත්වෙන 20-20 සහ එක් දින තරගාවලියේ ශ්‍රී ලංකාවට වැදගත් වෙන්නේ රෑන්කින් ටේබල් එකේ තමන්ගේ ස්ථානය තීරණය කිරීම සඳහා 20-20 තරගාවලිය දෙකට බිඳුවක් විදිහට ජයග්‍රහණය කළත් ශ්‍රී ලංකා කණ්ඩායමේ රෑන්කින් එකේ වෙනසක් සිදු වෙන්නේ නැහැ. රේටින් පොයින්ට්ස් ප්‍රමාණය ඉහළ යාමක් පමණයි සිදු වෙන්නේ. නමුත් එක් දින තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම 3.0 විදිහට ජයග්‍රහණය කළොත් එක් දින ශ්‍රේණිගත කිරීමවල 5 වන ස්ථානය දක්වා ඉහළට පැමිණෙන්නට හැකියාවක් තිබෙනවා. ඒ වගේම නව ශ්‍රීලන්ත කණ්ඩායම මේ තරගාවලියේ 3.0 විදිහට ජයග්‍රහණය කළොත් ඔවුන්ට 7 වන ස්ථානයට සෑහෙන්න ආසන්න වෙන්නට පුළුවන්. ඒ නිසා කණ්ඩායම් දෙකටම මේ තරගාවලිය අතිශයින් වැදගත් තරගාවලියක් බවට පත් වෙනවා තමන්ගේ ශ්‍රේණිගත කිරීමවල ස්ථාන තීරණය කර ගැනීම සඳහා. මේ තරගාවලිය දෙකට අමතරව ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පාකිස්තානයේ සංචාරයක නිරත වෙන්නට නියමිතව තිබෙනවා. නොවැම්බර් 7 වෙනිදා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම දිවයිනෙන් පිටත් වෙලා යන්නට නියමිතව තිබෙනවා. නොවැම්බර් 29 වෙනිදා දක්වා ඔවුන් පාකිස්තානයේදී තරග වදිනවා. ඉතින් මේ අනුව මේ සංචිත කොයි ආකාරයෙන්ද නම් කරන්නේ කියන එක පිළිබඳව අපි අද දවසේදී දල අදහසක් ගන්නටයි සූදානම් වෙන්නේ. මේ මොහොතේදී ශ්‍රී ලංකා කණ්ඩායමට තියෙන වැදගත්ම තරගාවලිය බවට පත් වෙන්නේ දකුණු අප්‍රිකා තරගාවලිය. ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය සඳහා නොවැම්බර් 12 වෙනිදා ලංකාවෙන් පිටත් වෙලා යන්න නියමිතව තියෙනවා. මේක තමයි මේ මොහොතේ ශ්‍රී ලංකාවට තියෙන වැදගත්ම තරගාවලිය බවට පත් වෙන්නේ. ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබුවොත් අනිවාර්යෙන් ඇමරිකා ඩොලර් ලක්ෂ 8ක මුදලක් හිමි වෙනවා. ශූරතාවේ දිනා ගත්තොත් ඇමරිකා ඩොලර් මිලියන 1.6ක මුදලක් හිමි වෙනවා. පසුගිය වතාවෙත් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මොහොත දක්වා 3 වන ස්ථානයේ තමයි රැඳී සිටියේ. 3 වන ස්ථානයේ දිනා ගන්නා කණ්ඩායමට ඇමරිකා ඩොලර් 450,000ක් හිමි වෙනවා. නමුත් නව ශ්‍රීලන්තයේ සමග තරගාවලියේ පරාජය වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට 5 වෙනි තැනට වැටෙන්නට සිදු වුණා. ඒ අනුව ඇමරිකා ඩොලර් ලක්ෂ 2ක මුදලක් පමණයි හිමි වුණේ. ඉතින් මේ නිසා ඉදිරි තරගාවලි දෙක ඉතාමත්ම හොඳින් අවසන් කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට මේ මූල්‍යමය වටිනාකම වගේම ටෙස්ට් පිටියේ තමන් ඉන්න තැන කොතනද කියලා තහවුරු කරන්න සහ ලෝකයට කියන්න හොඳම අවස්ථාවක් බවට පත් වෙනවා. මොකද ටෙස්ට් ලෝක ශූරතාවලියේ හොඳම කණ්ඩායම් දෙක අතරට පැමිණීම වගේම ටෙස්ට් ශ්‍රේණිගත කිරීමවල තමන්ගේ ස්ථානය ඉහළ තැනක ස්ථාවර කරගන්නත් මේ තරගාවලිවල ජයග්‍රහණ ශ්‍රී ලංකාවට හේතුවක් බවට පත් වෙනවා. මේ නිසා ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ උපරිම ජවය යොදලා ක්‍රීඩා කළ යුතු තරගාවලිය බවට පත් වෙන්නේ දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය. ඒ නිසා ඒ තරගාවලියට අපේ තියෙන පූර්ව සූදානම ගැනයි අපි මේ වෙලාවේදී ප්‍රමුඛ අවධානය යොමු කරන්නට ඕනේ. නව ශ්‍රීලන්තයේ සමගින් පැවැත්වෙන 20-20 තරගාවලිය නොවැම්බර් 10 වෙනිදා අවසන් වෙනවා. මේ තරගාවලිය සඳහා කොදෙව් 20-20 තරගාවලිය සඳහා ක්‍රීඩා කළ සංචිතයම ක්‍රීඩා කරවන්නට ශ්‍රී ලංකාවට හැකියාවක් තිබෙනවා. මේ තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයන්ට 12 වෙනිදා දකුණු අප්‍රිකාව බලා පිටත් වෙලා යන්නට පුළුවන්. ඒ නිසා 20-20 තරගාවලියත් එක්ක මේ ටෙස්ට් සංචිතයට සහභාගී වෙන කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ගැටලුවක් මතුවෙන්නේ නැහැ. නමුත් එක් දින තරගාවලිය සඳහා ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහභාගී කර නොගෙන ඒ සඳහා යෝන් ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දී යුතුයි කියන එකයි විදූගේ අදහස. මේක අපිට ලැබෙන හොඳ අවස්ථාවක් යෝන් ක්‍රීඩකයන්ව අත්හදා බලන්නත්, ඒ වගේම ටෙස්ට් කණ්ඩායමට තමන්ගේ පෙර සූදානම් වීම සඳහා ඕනතරම් කාලය ලබා දීමටත්. බොහෝ දුරට මේ ඉලක්කය වෙනුවෙන් විය යුතුයි ශ්‍රී ලංකාව කොදෙව් තරගාවලියේදී පිතිකරුවන් වැඩිපුර යොදාගෙන ක්‍රීඩා කළේ. දැන් අපි බලමු දකුණු අප්‍රිකා සංචාරය සඳහා පිටත් වෙලා යන්නට නියමිත ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රීඩකයන් කවුද කියන එක. විදුගේ ඩ්‍රීම් ස්කොඩ් එකට විදු 18 දෙනෙක් දකුණු අප්‍රිකා සංචාරය සඳහා නම් කරලා තියෙනවා. මෙහිදී කරලා තියෙන ප්‍රධාන වෙනස්කම් තමයි ලසිත් ඇඹුල් දෙනියව සංචිතයට ඇතුළත් කරලා තියෙනවා. ප්‍රභාත් ජයසූරිය වේගපන්දු යවන
කරන්නට හිතකර තනතිරු වල ඒ තරම් සාර්ථක වුණේ නැහැ. නමුත් ඇඹුල් පසුගිය වසර 5 ගත්තොත් ලංකාවෙන් එපිටදී වැඩිම කඩුරු ලබාගත් දඟපන්දු යවන්නා බවට පත් වෙලා තියෙනවා. මේ දෙන්නගේ bowling strike rate එක ගත්තොත් ආසන්න මට්ටමේ පවතින්නේ. ඒ වගේම ඇඹුල් වසර 2කින් අන්තර්ජාතික තලයේ ක්‍රීඩා කරලා නැහැ. දෙන්නම වමත් දඟපන්දු යවන්නන් උනත් දෙන්නාගේ පන්දු යැවීම තාක්ෂණානුකූලව වෙනස්. ඉතින් දකුණු අප්‍රිකාවේ ගත කරන සති දෙක තුල කවුද වඩාත්ම ඵලදායි පන්දු යවන්නා කියන එක තීරණය කරන්න ශ්‍රී ලංකා පුහුණු කරුවන්ට අවස්ථාවක් ලැබේවි. ඒ වගේම ශ්‍රී ලංකාවට මේ ටෙස්ට් තරගාවලියේ තරඟ දෙක ක්‍රීඩා කරන්න තිබෙන්නේ ඩර්බන් සහ බේහා එහෙම නැත්නම් කලින් පෝර්ට් එලිසබෙත් විදියට හඳුන්වපු ක්‍රීඩාංගනවල මේ ක්‍රීඩාංගන දෙකම දඟපන්දුවට ඒ තරම්ම අහිතකර ක්‍රීඩාංගන නෙවෙයි. ඒ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට මේ ටෙස්ට් තරගාවලිය තුල හොඳ අවස්ථාවක් තිබෙනවා තමන්ගේ හොඳම දස්කම් අතරට එන්න. රමේෂ් මෙන්ඩිස් වෙනුවට නිෂාන් පීරිස් මේ සංචිතයේ ඉන්නවා. ඒ වගේම නිසල තාරක සංචිතයට ඇතුළත් කරලා තියෙනවා අමතර ෆාස්ට් බෝලිං ඕල් රවුන්ඩර් කෙනෙක් විදිහට. මිලන් රත්නායකගේ දායකත්වය දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකාවට වඩාත් වැදගත් වෙයි කියලායි විදු හිතන්නේ. දැන් ඔබට පේනවා මේ ටෙස්ට් සංචිතය ගත්තාම ශ්‍රී ලංකා එක් දින සංචිතයේ ඉන්න ක්‍රීඩකයන් 6 දෙනෙක් ටෙස්ට් සංචිතයේත් ඉන්නවා. පැතුම් නිශ්ශංක, කේ මෙන්ඩිස් යුගලේ, සදීර සමරවික්‍රම, වැන්ඩසේ සහ අසිත ප්‍රනාන්දු. මේ අතරින් සදීර, වැන්ඩසේ සහ අවශ්‍ය නම් පැතුම් නිශ්ශංකට එක් දින තරගාවලිය ක්‍රීඩා කරන්නට හැකියාවක් තියෙනවා. අනෙත් 15 දෙනාම 12 වෙනිදා දකුණු අප්‍රිකාව බලා පිටත් වෙලා යන එක හොඳයි කියන එකයි විදෝගෙනම් අදහස බවට පත් වෙන්නේ. සදීර සහ වැන්ඩසේ දෙදෙනාම ටෙස්ට් ප්ලේයිං ලෙවල් එකේ නැහැ. ඉතින් මේ දෙදෙනාට එක් දින තරගාවලිය අවසන් කරලා යන්න කාලය තියෙනවා. ඒ වගේම ඔවුන්ට ඒ තරගාවලිය තුලදී තමන්ගේ දක්ෂතා පෙන්වන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේක ඔවුන්ට උදව්වක් බවට පත් වෙයි. දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරන්නට සිදු වුණොත් ඔවුන්ගේ ෆෝම් එකට එන්න සහ ඔවුන්ගේ විශ්වාසය ගොඩනගා ගන්න. ඒ වගේම පැතුම් නිශ්ශංක පසුගිය නව ශ්‍රීලන්ත තරගාවලියේදී ලකුණු අතරට එන්නට හැකියාවක් ලැබුණේ නැහැ. අනිත් පැතෙන් ගත්තාම ඖෂධ ප්‍රනාන්දු ශ්‍රී ලංකා ඒ කණ්ඩායමත් එක්ක දකුණු අප්‍රිකාවට ගිහිල්ලා කැපී පෙනෙන ප්‍රතිකරණ දක්ෂතා දක්වපු ක්‍රීඩකයා. මේ නිසා දකුණු අප්‍රිකාවේ ක්‍රීඩා කරන මේ තරගාවලිය තුළ ඖෂධ ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට කටයුතු කිරීම අපිට රෙස්ට් ඇන් රොටේෂන් පොලිසිය එක යොදා ගන්නට පුළුවන් හොඳ තැනක් විදිහටයි විදු දකින්නේ. ඉතින් ඖෂධ දකුණු අප්‍රිකාවේ දක්ෂතා දක්වලා තියෙනවා. ඒ නිසා ඔහුට පළමු තරගයේ අවස්ථාවක් ලබා දෙන එකේ වරදක් නැහැ කියලායි විදුගේ අදහස. අනික් පැත්තෙන් පැතුම්ට මේ එක් දින තරගාවලිය ක්‍රීඩා කරන්නට අවස්ථාවක් තියෙනවා. ඒ එක් දින තරගාවලිය ක්‍රීඩා කරලා ඔහු එතනදී ප්‍රතිකරණ දක්ෂතාවලින් ඉහළම තලයකට ආවොත් අපිට ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුවා කවුද කියන එක පිළිබඳව ආපහු පාරක් හිතලා බලන්න පුළුවන්. මොකද එක් දින තරගාවලිය 19 වෙනිදා අවසන් වෙනවා. එතන ඉඳලා දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය ආරම්භ වෙන්නට තවත් දවස් 10ක කාලයක් තියෙනවා. ඉතින් මේ නිසා ටෙස්ට් කණ්ඩායමේ අනිවාර්යෙන් ක්‍රීඩා කරන 11 දෙනාත් ඇතුළුව සෙසු 15 දෙනාම දකුණු අප්‍රිකාවට ගිහිල්ලා මේ සති දෙකක කාලය තුළ දකුණු අප්‍රිකාවේ තනතිරු වලට හැඩගැහිලා එහි දේශගුණයට හැඩගැහිලා මේ තරගාවලිය තමන්ගේ උපරිමයෙන් කරලා ජයග්‍රහණ ලබා ගැනීම සඳහා සැලසුම් කරන එක තමයි වඩා වැදගත් වෙන්නේ කියලා විදු දකින්නේ. අවශ්‍ය නම් මේ ක්‍රීඩකයන් 6 දෙනාටම එක් දින තරගාවලිය ක්‍රීඩා කරලා ඊට පස්සේ දකුණු අප්‍රිකාව බලා යන්නට පුළුවන්. හැබැයි එච්චර දඟලන්නට අවශ්‍ය තරගාවලියක් නෙමෙයි කියලායි විදු දකින්නේ. මොකද නව ශ්‍රීලන්තයත් ඔවුන්ගේ යෝන් කණ්ඩායමක් නම් කරලා තියෙන්නේ. මේ 6 දෙනාම කණ්ඩායමෙන් ඉවත් වුණත් ශ්‍රී ලංකාවට ප්‍රබල කණ්ඩායමක් ඉන්නවා. මොකද වනිදු හසරංග, චරිත් අසලංක, මහීෂ් තීක්ෂණ, නිෂාන් මදුෂ්ක වගේ ඕනතරම් දක්ෂ ක්‍රීඩකීන්, ජනිත් ලියනගේ වගේ ක්‍රීඩකීන් මේ සංචිතය ඇතුළේ ඉන්නවා. ඒ වගේම දුනිත් වෙල්ලාලගේ යෝන් ක්‍රීඩකයා, ඒ වගේම චමිඳු වික්‍රමසිංහ මේ වගේ දක්ෂතා අතරේ ඉදිරියෙන් ඉන්න ක්‍රීඩකීන් රැසක් එක් දින සංචිතය තුළ ඉන්නවා. ඒ නිසා අපි අර ටෙස්ට් කණ්ඩායමින් 6 දෙනා මේ තරගාවලිය ක්‍රීඩා කරවල අනවශ්‍ය අවධානමක් ගන්නට අවශ්‍ය නැහැ. මොකද අපිට හොඳ ක්‍රීඩකයන් රැසක් දැන් නිර්මාණය වෙලා තියෙනවා. මේ ෆෝමැට්ස් වලට වෙන් වෙන් වශයෙන් ක්‍රීඩකීන් බෙදා ගැනීම ඇතුළේ ශ්‍රී ලංකාවට එකපාර තරගාවලි දෙකක් ක්‍රීඩා කරන්නට අවශ්‍ය තරම් ක්‍රීඩකීන් නිර්මාණය වෙමින් ඉන්නවා. ඉතින් මේ නිසා යෝන් ක්‍රීඩකයන්ට මේ තරගාවලිය තුළ අවස්ථාවක් ලබා දෙන එක වඩාත් සුදුසුයි කියලායි විදු දකින්නේ. එහෙම බැලුවොත් අපිට සදීර සමරවික්‍රම සහ වැන්ඩසේ දෙන්න හැරෙන්නට ඉතුරු 4 දෙනාම දකුණු අප්‍රිකාව බලා පිටත් වෙලා ගියොත් අපිට පැතුම්ගේ තන ක්‍රීඩා කරවන්න නිෂාන් මදුෂ්ක ඉන්නවා. කුසල් මෙන්ඩිස්ගේ තන ක්‍රීඩා කරන්න නුවනිදු ප්‍රනාන්දු, ලහිරු උදාර, පසිඳු සූර්ය බණ්ඩාර මේ 3 දෙනාගෙන් කෙනෙක්ට පුළුවන්. කමිඳු මෙන්ඩිස්ගේ තන ක්‍රීඩා කරන්න සහ නාරච්චිගේ පවන් රත්නායක වගේ ක්‍රීඩකයින් ඉන්නවා. අසිත ප්‍රනාන්දු වෙනුවට ඉෂාන් මාලිංග වගේ යෝන් ක්‍රීඩකයෙක් අත්හදා බලන්න පුළුවන්. ඒ වගේම මොහමඩ් ශිරාස්, කසුන් රාජිත, ප්‍රමෝද් මදුෂාන් වගේ ක්‍රීඩකයිනුත් ඉන්නවා අපිට මේ සඳහා යොදා ගන්නට හැකියාවක් තියෙන. ඉතින් මේ නම් කරපු ක්‍රීඩකයන් අතරින් 4 දෙනෙක් ශ්‍රී ලංකා එක් දින තරගාවලියට ක්‍රීඩා කළත්
ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියෝජනය කරන්නට තවත් ඕනෑතරම් දක්ෂ ක්‍රීඩකයින් රැසක් ඉන්නවා. පසුගිය ශ්‍රී ලංකා ඒ කණ්ඩායමත් එක්ක ගමන් කරපු කණ්ඩායම අතරේ තරඟවලට ක්‍රීඩා නොකරපු ක්‍රීඩකයිනුත් ඉන්නවා. මේ නිසා කිසිදු ගැටලුවකින් තොරව ශ්‍රී ලංකාවට මේ සංචිත තුනම නම් කිරීමේ හැකියාව තියෙනවා කියලයි විදෝ දකින්නේ. බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි චාමික කරුණාරත්නට මොකද වුනේ කියන කාරණය. මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් තීරීම් කමිටුවෙන් විදු කරපු විමසීමකදී දැනගන්නට හැකියාවක් ලැබුණේ චාමික ආබාධයකට ලක් වෙලා ඉන්න නිසා මේ දිනවල තෝරා ගැනීම සඳහා ඔහුව සලකා බලන්නේ නැහැ කියලා. ඒ වගේම අෂෙන් බණ්ඩාර පිළිබඳවත් බොහෝ දෙනෙක් කතා වෙනවා. අෂෙන් බණ්ඩාර ඉතාමත්ම හොඳ ප්‍රතිකරණ දක්ෂතා අතරේ මැදපෙළ ප්‍රතිකරුවෙක් විදිහට ශතක පිට ශතක වාර්තා කරමින් හිටියා. හැබැයි ඔහුට ඔහු ෆෝම් එකේ හිටපු වෙලාවේදී අවාසනාවකට වගේ කණ්ඩායමේ ස්ථානේ හිමි වුණේ නැහැ. හිමිවිය යුතුව තිබුණා, නමුත් හිමි වුණේ නැහැ. මේ දිනවල අෂෙන් බණ්ඩාර ප්‍රතිකරුවෙක් විදිහට එතරම් කැපී පෙනෙන දක්ෂතා අතරේ නැහැ. ඒ වෙනුවට පසිඳු සූර්ය බණ්ඩාර, නුවනිදු ප්‍රනාන්දු, ඒ වගේම පවන් රත්නායක වගේ ක්‍රීඩකයින්, ලහිරු උදාර වගේ ක්‍රීඩකයින් දක්ෂතා අතරේ ඉන්නවා. මේ නිසා අෂෙන් බණ්ඩාරට ආපහු පාරක් ලකුණු අතරට ඇවිල්ලා කණ්ඩායම සඳහා සුදුසුකම් ලබන්නට සිදු වෙනවා. හැබැයි අෂෙන් කියන්නේ ඉතාම දක්ෂ මැදපෙළ ප්‍රතිකරුවෙක් සහ පන්දු රකින්නෙක් විදිහට තරඟයක් සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන් ලකුණු 20ක් 30ක් නතර කරලා දෙන්නට පුළුවන් ක්‍රීඩකයෙක්. ශ්‍රී ලංකා ක්‍රිකට් වලට කාර්ය බහුල මාසයක් තමයි ආරම්භ වෙලා තියෙන්නේ. හැබැයි මේ කාර්ය බහුල මාසය තුළ ශ්‍රී ලංකාවට අනාගත ආයෝජන කරන්න, ඒ වගේම හොඳින් සලසුම් කරලා ටෙස්ට් තරගාවලියට මුහුණ දෙන්නට හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙනවා. ඉතින් මේ නිසා මේ ලැබිලා තියෙන අවස්ථාව උපරිමයෙන් ප්‍රයෝජනයට අරගෙන හරි තැන්වල හරි ක්‍රීඩකයින් යොදාගෙන ජයග්‍රහණ කරා යන්නට ශ්‍රී ලංකාව සලසුම් කළ යුතුයි කියලයි විදෝ දකින්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව නිල සංචිතයෙන් නිකුත් කරපු වහාම අපිට විසවිස තරගාවලිය පිළිබඳව කතා කරන්න පුළුවන්. අපි බලමු ශ්‍රී ලංකා තේරීම් කමිටුව සහ පුහුණුකාරීත්වයේ කොයි විදිහටද මේ තරගාවලි සඳහා තමන්ගේ කණ්ඩායම් සලසුම් කරගෙන තියෙන්නේ කියලා මේ දේවල් එක්ක එළඹෙන නවසීලන්ත සංචාරය ගැන අපි ඉක්මනින්ම කතා කරමු. නොවැම්බර් 9 වෙනිදා තරගාවලිය ආරම්භ වෙන්නට නියමිතව තියෙනවා. ඉතින් ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න කැමති හැමෝම ක්‍රික් විදු YouTube channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එක tap කරන්න. එතකොට විදු වීඩියෝ එකක් upload කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. එහෙමනම් අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.